බංග්ලාදේශ සිම්බාබ්වේ කෙන්යා වගේ ටීම්ස් එක්ක මැච් එකක් ගහනකොට අපි යන්නෙම දිනලා ඉස්සරහත් අපි පෙරදුනා සමහර මැච් වල අපි ලකුණු 300 පන්නලා ගහනවා අපි මැච් එක පරාද වෙන්න පුළුවන් අන්නේ කොන්ෆිඩන්ස් එක බිල් කරන්න ඕනේ ඒක එන්නේ පර්ෆෝමන්ස් එක වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ ජයග්‍රහණය කිරීමට ජයග්‍රහී මානසිකත්වයක් නැද්ද එහෙමයි ඉතින් ටීම් එක පර්ෆෝම් කරන්නේ නැතිකොට ඒ වගේ මානසිකත්වයක් තියෙන්නේ නැහනේ ඒක අපි පිළිගන්න ඕන දෙයක්නේ දැන් අපිට අපි ඒ කාලේ ක්‍රීඩා කරනකොට අපිට ඒක දැනුන්නේ නැත්තේ අපිට වඩා හුඟක් හොඳ ක්‍රීඩක අපේ කණ්ඩායමෙම හිටියා ඉඳලා එතකොට අපි දන්නවා මේක මේ අපිට කරගන්න බැරි වුණත් මේක කරගන්න පුළුවන් තව කට්ටියක් එක්ක තමයි අපි ඉන්නේ කියලා ඉතින් ඒ මානසිකත්වය වෙනස් එතකොට අපිට ලේසි වුණා දැන් ඊට වඩා වෙනස් හැබැයි මම හිතනවා තාමත් අපි හරි කණ්ඩායම තෝරලා අපිට මේ තාම ඉන්නවා මම දැකලා තියෙනවානේ දැන් මේ පෞගිය කාලේ සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ ටික එතන ඉන්නවා තාම මම ඒකයි කිව්වේ මේ ක්‍රීඩකයන්ව අතහැරලා දාන එක නෙමෙයි අපිට ඒ වගේ මිස් වෙච්ච ක්‍රීඩකයෝ ගොඩකුත් ඉන්නවා අපරාදේ අර T20 හොඳ ප්ලේ කෙනෙක් තමයි මේ මේ මුණවීර ලිල්ෂාන් මුණවීර කියන්නේ ලක්ෂ T20 ක්‍රීඩකයෙක් ඉතින් ඒ වගේ අපිට අතපසු වෙච්ච ක්‍රීඩකයොත් ඉන්නවා මං කියන්නේ අර එහෙම වෙන්නේ නැතුව එක එක ෆෝමැට්ස් වලට ඉන්න හොඳ ක්‍රීඩකයෝ අරගෙන ඒ හරි ෆෝමැට් එකට ඉන්න හොඳම 11 හරියට සිලෙක්ෂන් එක කරලා අපි ඒගොල්ලන්වත් බලාගෙන මේක හරියට කරොත් අපිට සෑහෙන ගමනක් යන්න පුළුවන් ඉතින් මම අදටත් කියනවා අපේ කණ්ඩායමට ක්‍රීඩකයොත් ඉන්නවා අපේ කණ්ඩායම එහෙම බිමටම පහත් වෙලා නැහැ ඉතින් මේක ගොඩ ගන්න පුළුවන් මේක අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කියන තැන තමයි මම තාම ඉන්නේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට බංග්ලාදේශය හමුවේ එක් දින තරගාවලියක් පරාජයට පත් වුණා හිටපු ක්‍රීඩකයෙක් ලෙස ඔබට මොන වගේ හැඟීමක්ද මේ පිළිබඳව තියෙන්නේ ඒක ගැන ඇත්තටම මටත් දුක හිතුණා ඒක දැක්කහම මොකුත් නිසා නෙමෙයි මට මතකයි ඉස්සර අපි බංග්ලාදේශ එහෙම රටවල් ක්‍රිටිසයිස් කරනවා කියලා හිතන්න එපා නමුත් අපි ඉස්සර ওই බංග්ලාදේශ එක්ක මැච් එකක් ගහනකොට එතකොට මේ සිම්බාබ්වේ වගේ කෙන්යා වගේ ටීම්ස් එක්ක මැච් එකක් ගහනකොට අපි යන්නෙම දිනලා ඒ කියන්නේ අපි දන්නවා මේගොල්ලන්ව 150කට විතර කඩලා දාන්න පුළුවන්. අපි බෝලේ අතර ගත්තමත් අපි ටිකක්වත් බයක් දැනෙන්නේ නැහැ. ඒ තරම් කොන්ෆිඩන්ස් දන්නවා හරි ලේසියෙන් මේගලන් අවුට් කරන්න පුළුවන්. අපි එහෙම හිටියේ. මං හිතන්නේ දැන් අපි අර ඒ කණ්ඩායම් මට්ටමට වැරලා තියෙනවා. ඉතින් මේක ක්‍රීඩකයෙක් හැටියට අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන්. අපි පර්ෆෝම් කළම තමයි. ඒ ක්‍රීඩකයන්ගේ අර මානසිකත්වය සෑහෙන උඩට ගෙනල්ලා අපි එතෙන්ට ඒගලන්ට පෙන්වනවා අපි අපිට ඒගලන්ට කියලා දෙන්නවා අපිට අපේ ස්ටෑන්ඩඩ් හදන්න ඕන ලෝකේ ඕනම රටක් එක්ක කම්පීට් කරන්න අපිට පුළුවන් කියන දේ. ඒකයි මම කියන්නේ ඉස්සර අපි එතෙන්ට ආවේ ඒ කොන්ෆිඩන්ට් එක තිබුණා. අපි ඕස්ට්‍රේලියා එක්ක සීරීස් එකක් පරදින්න පුළුවන්. ඉස්සරත් අපි පෙරදුනා. නමුත් අපි ඕස්ට්‍රේලියා එක්ක පරදිනකොට අපි ඕස්ට්‍රේලියා එක්ක ගහනවා සමහර මැච් වල අපි ලකුණු 300 ගන්න මම මතකයි සනත් ජයසූරිය 100ක් ගන්නගෙන අපි 300 පන්නලා ගහනවා. ඒ ඕස්ට්‍රේලියා එච්චර හොඳ ඇටෑක් එකකට අපි 300ක් පන්නලා ගහන අපිට කොන්ෆිඩන්ස් තියෙනවා. අපි මැච් එක පරාද වෙන්න පුළුවන් නමුත් අපි අපිට කොන්ෆිඩන්ස් තියෙනවා අපි මේගොල්ලොත් එක්ක ෆයිට් කරන්න පුළුවන් තැනක ඉන්නේ කියන්නේ. අන්නේ කොන්ෆිඩන්ස් එක බිල් කරන්න ඕනේ ඒක එන්නේ පර්ෆෝමන්ස් එක. ඒ කියන්නේ අපේ ක්‍රීඩකයෝ ඉන්න ඕන 3-4 දෙනෙක් හැමතිස්සෙම මාරුවෙන් මාරුවට ලකුණු ගහන්න පුළුවන් මාරුවෙන් මාරුවට විකට් ගන්න පුළුවන් ක්‍රීඩකයෝ ටිකක් ඉන්න ඕන. දැන් ඉස්සර ගත්තත් අපි මැච් දිනනකොට ක්‍රීඩකයෝ 5-6 දෙනෙක් ලකුණු ගැහුවේ නෑනේ. ඩිල්ෂාන් එක දවසකට ගහනවා එක දවසකට මහේල ගහනවා එක දවසකට සනත් ගහනවා එක දවසකට සංගක්කාර ගහනවා. ඒ වගේ ඒ එදා දවසේ පර්ෆෝම් කරන එක්කෙනාගේ වටේ ඉඳන් තමයි අනිත් කට්ටිය පර්ෆෝම් කරන්නේ. එහෙම කණ්ඩායම හදා ගන්නවා. ඉතින් ඒක කරන්න බැරි කමක් නෑ කරන්න පුළුවන්. ඒ කරන්න අවශ්‍ය දේවල් කරන එක තමයි ඉම්පෝර්ට්. ජයග්‍රහණයක් දැකගන්න නොවියසීලෙන් බලා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ජනතාවට ඔබ මොකද කියන්නේ? ප්‍රේක්ෂක ජනතාවට කියන්න තියෙන්නේ මෙහෙමයි. ක්‍රීඩකෙක් හැම ක්‍රීඩකෙක්ම දැන් මේ දවස්වල ඔය සෝෂල් මීඩියා තියෙන නිසා ක්‍රීඩකයෝ කරන කියන දේවල් හැමෝම දකිනවා. ඉතින් ඒවත් එක්ක ගොඩක් වෙලාවට ඒවත් එක්ක කම්පයර් කරලා ක්‍රීඩකයෙක්ගේ දිහා බලන්න එපා කියන තැන මම ඉන්නවා. මොකද හැමතිස්සෙම දැන් අපි ගත්තොත් ක්‍රීඩකෙක් කියන්නේ තවත් මිනිස්සෙක්නේ. දැන් මේ හැම ක්‍රීඩකෙක්ටම තමන්ට කියලා ජීවිතයකුත් තියෙනවා නේ. ඉතින් ඒගොල්ලෝ කොතනක හරි විනෝද වෙන දෙයක් දැකලා ඒක ගැනම ක්‍රිටිසයිස් කරන එක මම දකින්නේ නැහැ. මොකද සාමාන්‍ය කෙනෙක් ගිහිල්ලා විනෝද වුණා කියලා කවුරුත් ඒක ගැන ක්‍රිටිසයිස් කරන්නේ නැහැ නේ. ඉතින් ක්‍රීඩකයෝ කියන්නේ සාමාන්‍ය කෙනෙක් වගේ. ඉතින් ඒ වගේ පොඩි දේවල් ගැන ඕනට වඩා එහෙම ක්‍රිටිසයිස් කරන්න එපා කියලා මම ඉල්ලනවා. ඊට අමතරව මම හිතන්නේ ඉතින් අපි බලන්න ඕන ප්‍රේක්ෂකය හැටියට පොඩ්ඩක් ඉවසීමෙන් ඉඳලා මේ දේවල් හරි දේවල් කොහොම හරි මෙතන මේ ක්‍රීඩකයන්ට
ඒ අවශ්‍ය දේවල් ලබා දීලා කොහොමද අපේ රට ආයෙ අර පරණ තිබ්බ තැනට ගේන්න උදව් වෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රේක්ෂක හැටියට අපි හිතන්න ඕනේ. දැන් ඉතින් මමත් ප්‍රේක්ෂකයෙක්නේ. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.